YouTube channel එකට ඔයගොල්ලන්ව අපි සාදරයෙන් පිළිගන්නවා. අපි දැන් මේ අද ඉදන් පොඩි විශේෂ වැඩක් තමයි කරන්න යන්නේ. ඔයගොල්ලන්ට මෙන්න මෙහෙම කතන්දරයක් තියෙනවා. ඒ කියන්නේ අපි අධ්‍යාපනයේදී. හරි දැන් මේ අපේ මේ YouTube channel එක අධ්‍යාපනය සම්බන්ධ YouTube channel එකක්. ඒතර අපි අධ්‍යාපනයේදී අපි පොඩි කාලේ ඉඳන් ඔයගොල්ලන් නිකන් කල්පනා කරලා බැලුවොත් අපි කොහොමද ඉගෙන ගත්තේ කියලා. මෙච්චර කල් අපි ඉගෙන ගත්ත ක්‍රමය ගැන පොඩි ඔයගොල්ලන්ට කල්පනා කරලා බැලුවොත් ඔයගොල්ලන් කල්පනා කරොත් අපි පොඩි කාලේ අපි ඉගෙන ගන්නේ නිකන් ඇහිඳින ක්‍රමය කරන එක නේ. අපි එක එක දේවල් පොඩි පොඩි දේවල් ඒ ඒ වෙලාවට එකතු කරගෙන ඉගෙන ගන්නවා. පැහැදිලිද? හැබැයි අපි ටිකක් ලොකු වෙනකොට අපි මොකක් හරි විෂය නිර්දේශයකට අනුකූලව ඉගෙන ගන්නවා. ඒතර අපි ඒකට කියනවා විධිමත් අධ්‍යාපනය සහ අවිධිමත් අධ්‍යාපනය කියලා. හරි? ඒතර අපි පොඩි කාලේ ගොඩක් වෙලාවට කරන්නේ අවිධිමත් අධ්‍යාපනය. ඒතර අපි තැනින් තැනින් එකතු කරගත්ත දේවල් ටික අපි අපේ ජීවිතයට එකතු කරගෙන නැත්නම් අපේ ඔළුවට දාගෙන අපි ටික ගොඩනගා ගන්නවා. හරි? නමුත් උසස් පෙළ සංයුක්ත ගණිතයේ මේ ගණිතය වගේ විෂයක් හදාරනකොට අපිට ඒ අවිධිමත් අධ්‍යාපන ක්‍රමය හරියන්නේ නැහැ. ඒතර අපි මොකක් හරි විධිමත් ක්‍රමයකට විෂයක් හදාරනකොට ගණිතය විතරක් නෙමෙයි ඕනෑම විෂයක් හදාරනකොට විධිමත් ක්‍රමයක් අපි පාවිච්චි කරන්න ඕනේ. අර නිශ්චිත ක්‍රමවේදයක් අපි පාවිච්චි කරන්න ඕනේ. දැන් අපි ගොඩක් අය අපිට වෙන වැඩේ තමයි මේ නිශ්චිත ක්‍රමවේදය කියන එක අපිට මඟ ඇරෙනවා මේ අපි ඉගෙන ගන්න යනකොට. හැබැයි මේ නිශ්චිත ක්‍රමයකට අපි ඉගෙන ගන්නව නම් අපිට පුළුවන් මොකක්ද ලේසියෙන් මේ ගැටලු නැත්නම් අපිට එන ගැටලු निराකරණය කරගෙන අපිට මේ අධ්‍යාපනය නැත්නම් මේ මම කතා කරන්න යන මේ සංයුක්ත ගණිත උසස් පෙළ සංයුක්ත ගණිතයේ විශේෂදී නම් අපිට නිශ්චිත ක්‍රමවේදයකදී ඉතා පහසුවෙන් මේක කරගෙන යන්න පුළුවන්. හරි ඉගෙන ගන්න පුළුවන්. ඒතර ඒ සඳහා දැන් අපි මේ මගේ මේ ආරම්භක මේ වැඩපිළිවෙල තමයි අපි මගේ මේකේ තීම එක නැත්නම් මේකේ මාතෘකාව වෙන්නේ දැනගෙන ඉගෙන ගන්න කියන එක. දැනගෙන ඉගෙන ගන්න. මේ කියන්නේ මොකක්ද? අපි යම්කිසි පාඩමක් අපිට ඉගෙන ගන්න තියෙනවා නම් අපි ඉස්සෙල්ලා මේ ඉගෙන ගන්න කලින් මේ පාඩමේ තියෙන සංකල්ප ටික අපි මොනවද ඉගෙන ගන්න ඕනි කියන එක අපි තේරුම් අරගෙන තිබුණොත් අපිට ඉතා පහසුවෙන් පාඩම ඉගෙන ගන්න පුළුවන් වෙනවා. හරි? ඒතර ඒක තමයි අපේ බලාපොරොත්තු. ඒතර දැන් මම මේ වීඩියෝ මාලාවක් ඔයගලන්ට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේකදී මම කරන්න හදන්නේ ඔයගලන්ට එක එක විෂය කොටසට සෑම විෂය කොටසක් සඳහාම මෙහෙම වීඩියෝ එකක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ බලාපොරොත්තුව තමයි මොකක්ද? ඕගොල්ලෝ මේ පාඩම ඉගෙන ගන්න කලින් මේ පාඩමේ අන්තර්ගතය මොකක්ද? ඕගොල්ලෝ ඇත්තටම ඉගෙන ගන්න යන්නේ මොකක්ද කියන එක පැහැදිලි කිරීම තමයි මේකේ බලාපොරොත්තු. ඒතර ඕගොල්ලන්ට ඒකෙන් ඉතාම පහසුවෙන් මොකක් කරගන්න පුළුවන් වේද? මේ වැඩේ නැත්තම් මේ විෂය කොටස් නිවැරදිව ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒතර ඒ සඳහා දැන් අපි අද පළවෙනි වැඩේ අපි මේ වීඩියෝ මාලාව පටන් ගන්න දවස අද. ඒතර අද පළවෙනි වැඩේ තමයි අපි කරන්න යන්නේ ඕගොල්ලන්ට උසස් පෙළ සංයුක්ත ගණිතයේ විෂය නිර්දේශය හඳුන්වා දෙන්න යන්න. පැහැදිලිද? ඒතර මේ විෂය නිර්දේශය ඉස්සෙල්ලාම දැනගෙන ඉන්න පැත්තේ අපි මොකක් හරි විෂයක් හදාරනකොට අපිට මොනවද ඉගෙන ගන්න තියෙන්නේ? විෂය නිර්දේශය. ඒක අපි ඉස්සෙල්ලා අඳුරගන්නයි යන්නේ. හරි. ඒතර ඒ සඳහා මම දැන් මේ වැඩපිළිවෙලක් හදාගෙන පෙන්නන්න යන්නේ. ඒතර මම මුලින්ම අද මේ වීඩියෝ එකෙන් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ සංයුක්ත ගණිතයේ එක කොටස. එහෙම නැත්නම් මොකද? ශුද්ධ ගණිතයේ කොටස. හරි. ඒතර ශුද්ධ ගණිතයේ කොටස නැත්නම් කම්බයින්ඩ් මැත්ස් එක පේපර් එකට අදාළ විෂය නිර්දේශයේ කොටස් දෙකකින් මම මේක ඉදිරිපත් කරනවා. පළවෙනි කොටස 12 වසරට තියෙන ටික සහ මොකක්ද දෙවෙනි කොටස 13 වසරට තියෙන ටික විදිහට. හරි. ඒතර දැන් ඔන්න අපි එමු බලන්න. දැන් ඕගලන්ට මම මේ බෝඩ් එකේ දාලා තියෙනවා ඕගලන්ට මේ විෂය නිර්දේශය. අපි බලමු කොහොමද මේක තියෙන්නේ කියලා. ඒතර දැන් මේ උසස් පෙළ සංයුක්ත ගණිතයේ විෂය නිර්දේශය ඕගලන්ට ඉදිරිපත් කරලා තියෙන්නේ ජාතික අධ්‍යාපන ආයතනයේ විසින් නිපුණතා විදිහට. ඒතර නිපුණතාවය කියන මම මාතෘකාව දාලා තිනවා. ඒතර නිපුණතා 26කින් සංයුක්ත ගණිතයේ එක විෂය නිර්දේශය සංයුක්ත ගණිතයේ ශුද්ධ ගණිතයේ විෂය නිර්දේශය ඉදිරිපත් කරලා තියෙනවා. කම්බයින් මැස් එක පේපර් එකට අදාළ විෂය නිර්දේශය. එතකොට මම දැන් පටන් ගන්නයි යන්නේ. එතකොට නිපුණතා 26න් මම 12 වසරට අදාළ නිපුණතා ටික මුලින්ම මේකේ ගොනු කරගෙන තියෙනවා. අපි බලමු දැන් කොහොමද මේක කරන්නේ කියලා. එතන බලන්න මම මේ එකින් එක පැහැදිලි කරනවා විතරක් නෙවෙයි මම ඕගලන්ට තුන මේ වීඩියෝ එක ඕගොල්ලෝ ඉවර වෙනකම් බලන්න. එතකොට ඕගලන්ට තේරෙයි ඕගලන්ට කොහොමද මේකේ විෂය නිර්දේශය තියෙන්නේ සහ මම ඒක ඉදිරිපත් කරනවා ඕගලන්ට මේ විෂය නිර්දේශයේ මේ එක එක විෂය කොටස සඳහා විභාගෙදී ඕගලන්ට කොච්චර ලකුණු ප්‍රමාණයක් හම්බ වෙනවද කියලා. හරි. එතකොට අපි බලමු මුලින්ම තියෙන මාතෘකාව නිපුණතාවයේ එක
තාත්තික සංඛ්‍යා පද්ධතිය විශ්ලේෂණය කරයි. එතකොට මේ තාත්තික සංඛ්‍යා පද්ධතිය විශ්ලේෂණය කරන කීක 12 වසරේ පළවෙනි වාරේ මම මේ දාලා තියෙන 12 එක කියලා 12 වසරේ පළවෙනි වාරේ තමයි මේක උගන්වන්න තියෙන්නේ. එතකොට ඉතා කුඩා පාඩමක් මේක. හරි. එතකොට ඔයගොල්ලෝ ඕලෙවල් කාලේ 11 වසරේදී පළවෙනි පාඩමක් තාත්තික සංඛ්‍යාම තමයි. හැබැයි මේ උසස් පෙළ මට්ටමේදී අපි මේ තාත්තික සංඛ්‍යා පද්ධතිය විශ්ලේෂණයදී අපි බලාපොරොත්තු වෙන්නේ අපි එක එක නොටේෂන් ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ මේ අපි ගණිතයේදී පාවිච්චි කරන සංකේත කීපයක්ම අපි මේකදී මේ පළවෙනි කොටසේදී ඉදිරිපත් කරනවා. තාත්තික සංඛ්‍යා කුලකය හඳුන්වන්නේ කොහොමද? මෙන්න මේ විදිහට. ඊළඟට නිකිල කුලකය හඳුන්වන්නේ කොහොමද? මේ ප්‍රකෘති සංඛ්‍යා කුලකය හඳුන්වන්නේ කොහොමද? ඒ වගේම නිකිල කුලකය හඳුන්වන්නේ කොහොමද? ඔය වගේ. පරිමේය සංඛ්‍යා කුලකය හඳුන්වන්නේ කොහොමද? ඔය ආකාරය. ඊට පස්සේ යම්කිසි අවයවයක් නිකිල කුලකයට අයිති නම් ඒක හඳුන්වන්නේ කොහොමද? මෙන්න මේ විදිහට. ඒ අයිතිසේ නැත්නම් ඕනෑම කුලකයට අයිතිභාවය හඳුන්වන්නේ මෙන්න මේ ක්‍රමයට. ඒ වගේ සංකේත හඳුන්වා දීමක් තමයි ඇත්තරම මේ පළවෙනි කොටසේදී අපි පළවෙනි පාඩමේ තාත්වික සංඛ්‍යා පද්ධතිය විශ්ලේෂණයේ පාඩමේදී අපි බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි පළවෙනි පාඩම. දෙවෙනි පාඩම තමයි ඒක විචලිත විශ්ලේෂණය කරන්නේ. හරි. එතන මේකදී අපි කරන්නේ ශ්‍රිත පිළිබඳ දැනුමක් ඕගලන්ට දෙනවා. ඕගොල්ලෝ ඒක නම් අලුත්ම පාඩමක් ඕගලන්ට ගණිතයේදී හම්බ වෙන. එතන ගොඩක් අය මේ ශ්‍රිත විශ්ලේෂණය කියන එක ටිකක් සංකීර්ණයි. එතන ඕගොල්ලෝ ඒක ආසාවෙන් සහ උනන්දුවෙන් ඉගෙන ගන්න ඕනි පාඩමක්. ඒ කියන්නේ මේ ශ්‍රිත විශ්ලේෂණය කියන පාඩම සම්බන්ධ වෙනවා මුළු සංයුක්ත ගණිතයේ විෂය නිර්දේශයටම. එතන මේක මත තමයි රඳා පවතින්නේ මේ විෂය නිර්දේශය. එතන සමහරක් කෙනෙක් කියනවා මේකෙන් වැඩි ප්‍රයෝජනයක් නැහැ. එතන මේකෙන් ඇත්තටම සිලබස් එකේ මේ පේපර් එකේ ගානක් අහන්නේ නැහැ. නමුත් ශ්‍රිතයක් කියන්නේ මොකක්ද? එක එක සම්බන්ධ ශ්‍රිතයක ශ්‍රිතයකට ගණිතමය අර්ථ දැක්වීමක් තියෙනවා. ඒ ගණිතමය අර්ථ දැක්වීමෙන් මොකද කියන්නේ? එතකොට ශ්‍රිත වර්ග මොනවද? හරි. ශ්‍රිතයක ප්‍රතිබිම්බය සහ වසම පරාස ඒවා කියන්නේ මොනවද? අන්නේ කාරණා මේ දෙවෙනි පාඩමේදී අපි කතා කරනවා. අංක දෙක පාඩමේදී මොකද්ද? ඒක විචල ශ්‍රිත විශ්ලේෂණය කරයි කියන කොටසේදී. ඒතර ඒකත් 12 වසරේ පළවෙනි වාරේ පාඩමක්. හරි. එතකොට ඊළඟට අංක 3ට මම දාලා තියෙන්නේ. ඒතර මේ ඔක්කොම එකට සම්බන්ධ වෙන පාඩම් වර්ගජ ශ්‍රිත විශ්ලේෂණය. ඒතර වර්ග ඕගොල්ලෝ දැන් ඕලෙවල් කාලේ ඉගෙන ගන්නවා වර්ගජ සමීකරණ ගැන. හරි. නමුත් අපි එසස් වෙල මට්ටමේදී මේ වර්ග සමීකරණ සහ වර්ගජ ශ්‍රිත කියන කොටස ඉතා පරාසයක නැත්නම් ඉතා හොඳට සාකච්ඡා කරනවා මේ A level මට්ටමේදී. එතකොට ඒක තමයි වර්ගජ ශ්‍රිත. හැබැයි ඒක 12 වසරේ දෙවෙනි පාඩමක්. දැන් මම මේ පිළිවෙල දාලා තියෙන නිපුරතා අපිට දීලා තියෙන පිළිවෙල. නමුත් මේ නිපුරතා උගන්වන්න තැන් පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒතර පළවෙනි නිපුරතාවේ මේක අංක 1 පාඩම. දෙවෙනි නිපුරතාවේ මේක අංක 2 පාඩම. ඒක ඒ විදිහටමයි එන්නේ. වර්ගජ ශ්‍රිත විශ්ලේෂණය තුන්වෙනි නිපුරතාවේ විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් ඒක අපි උගන්වන්නේ 12 වසරේ දෙවෙනි වාරේ මුල පාඩම විදියට. හරි. ඒතර ඒක එතෙන්දි වෙන්නේ මොකක්ද? වර්ගජ ශ්‍රිත ගැන ඕගලන්ට ලොකු අවබෝධයක් ලබා දීම. ඊට හතරවෙනි පාඩම තමයි බහුපද ශ්‍රිත විශ්ලේෂණය කරා. ඒතර ඒකත් ශ්‍රිත වර්ගයක්. ඒතර බහුපද ශ්‍රිත දැන් ශ්‍රිත කොටස්ම තමයි මේ ඔක්කොම යන්නේ. මේකත් බහුපද මේ ශ්‍රිත වර්ග මුලින් හඳුන්වා දෙනවා. ඒතර ඒකෙන් එක ශ්‍රිත වර්ගයක් තමයි වර්ගජ ශ්‍රිත කියන්නේ. ඊළඟ එක තමයි මොකක්ද? බහුපද ශ්‍රිත කියලා කියන්නේ. ඒතර බහුපද ශ්‍රිත මේ කොටස් දෙක එකට එකිනෙක සම්බන්ධතාවය උද්දාපනවා. මම ගොඩක්ම බහුපද ශ්‍රිත වලදී අපි මේ ශ්‍රිත විශ්ලේෂණයේදී ඉගෙන ගන්න දේවල් පාවිච්චි කරනවා. හරි. ඒතර ඒක අපි වෙනම කතා කරන පාඩමක් වෙනවා. ඒතර මේක විභාගෙදී ලකුණු ලබා දෙන ප්‍රශ්නයක් වෙනවා. මොකද බහුපද ශ්‍රිත මම පස්සේ කියන්න කොහොමද ලකුණු දෙන්නේ කියලා. ඒතර ඒකත් 12 වසරේ පළවෙනි පාඩමක්. පළවෙනි වාරේ පාඩමක්. ඊට පස්සේ පරිමේය ශ්‍රිත භින්න භාග වලට වෙන් කරා. ඒතර මේ දෙක එකිනෙකට සම්බන්ධයි. මේ තියෙන බහුපද ශ්‍රිත ඒ කියන්නේ අපි රේඛීයව ලියන ශ්‍රිත තමයි බහුපද ශ්‍රිත කියලා ගන්නෙ. පරිමේය ශ්‍රිත කියන්නේ බෙදීමක් විදිහට ඉදිරිපත් කරන ශ්‍රිත වලට අපි කියනවා මෙන්න මේ ආකාරයේ px බෙදීම qx බෙදීමක් විදිහට ඉදිරිපත් කරන ශ්‍රිත වලට අපි කියනවා මොනවද? පරිමේය ශ්‍රිත කියලා. එතකොට අපි ඒ පස්වෙනි නිපුරතාවයේ විදිහට කතා කරන්නේ අන්න ඒ જાතිය ශ්‍රිත අපි ඒකදී විශේෂ වැඩකුත් කරනවා භින්න භාග වෙන් කිරීම. එතකොට අපි ඒකදී කතා කරන්නේ ඒක තමයි භින්න භාග වෙන් කිරීම ගැන තමයි අපි මේ පස්වෙනි නිපුරතාවයේ යටතේ කතා කරන්නේ. ඊළඟට 6 වෙනි නිපුරතාවයේ විදිහට ඔයගලට ඉදිරිපත් කරන්නේ දර්ශක හා ලඝුකරණ නියම හසුරවනවා කියන එක. එතකොට මේක අතිශය වැදගත්. එතකොට මේ ඔක්කොම එකට සම්බන්ධයි. දර්ශකයක්
දර්ශක කියන්නේ මොනවද? ඒ ගණිත කර්ම, දර්ශක සම්බන්ධ ගණිත කර්ම. ඒතර දර්ශක සම්බන්ධ ගණිත කර්ම ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඒවත් එක්කම ආයේ සම්බන්ධ වෙන එකක් තමයි ලඝු ගණකණය. මේ දෙක එකිනෙකට සම්බන්ධයි. දර්ශක සහ ලඝු ගණක. ඒතර මේ පාඩම අපි මේ 12 වසරේ පළවෙනි පාඩමක් විදියට නැත්නම් 12 වසරේ පළවෙනි වාරේ පාඩමක් විදියට දර්ශක හා ලඝු ගණක නියම කියන නිපුණතාවය කතා කරන්න ඕනේ. ඊළඟට ඔයගලන්ට 7 වෙනි නිපුණතාවයේ විදියට අපි කතා කරන්නේ තාත්වික සංඛ්‍යා හා බැඳුණු අසමානතා අසමානතා හා අසමීකරණ යම් කිසි දැන් සමානතා සමීකරණ ගැන ඔයගොල්ලෝ ඔලුවල කාලේ කතා කරනවා වුණාට අසමානතා හා අසමීකරණ ගැන ඔයගොල්ලෝ ලොකුවට කතා කරන්නේ නැහැ. නමුත් අපි උසස් පෙළ වර්ගයේදී මේ අසමානතා හා අසමීකරණ විසඳන්නේ කොහොමද? සමීකරණ විසඳනවා වගේම අසමීකරණ විසඳන්නත් ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. ඒකේ සංඛ්‍යා කුලක ගැන දැනගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පන්ති ප්‍රාන්තර ගැන දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේ විශේෂ විශේෂ කාරණා මේ කොටසදී අපි කතා කරනවා. 7 වෙනි කොටස. එතකොට 8 වෙනි කොටස කෝණ විනු මාත්‍රික සම්බන්ධය, ඒ කියන්නේ ත්‍රිකෝණමිතිය කියන විශේෂ පාඩම අපි උසස් පෙළදී කතා කරන එක. ඒකේ මුලින්ම මේ කෝණ විනු සම්බන්ධ කාරණා. හැබැයි මේ 8 වෙනි පාඩම විදිහට මේක දාලා තිබ්බට මේකත් 12 වසරේ පළවෙනි වාරේ පාඩමක් වෙනවා වගේම ඒක අපි උගන්වන්නේ ගොඩක් වෙලාවට 3 වෙනි පාඩම විදිහට. දැන් මේක මම මේ අපි මේ විශේෂ කොටස් එකට සම්බන්ධ වෙන විදිහේ ඒවා තමයි මේ ඔක්කොම එකිනෙකට සම්බන්ධ කරලා මම මේ නිපුණතා ඉදිරිපත් කරලා තියෙන්නේ විශේෂ නිර්දේශයේ. නමුත් ඒක උගන්වන තැන් වෙනස් වෙනවා. ඒතර 8 වෙනි නිපුණතාවයත් අපි මුලින් මුල හරියෙදිම උගන්වනවා. කෝණ විනුම ආශ්‍රිත සම්බන්ධ භාවිත කරයි කියන එක. ඊළඟට අංක 9 ත්‍රිකෝණමිතික ශ්‍රිත විවරණේ. දැන් ත්‍රිකෝණමිතික ශ්‍රිත කියන්නේ මොනවද? sin x cos x tan x sec x cos x cot x ඔය වගේ ත්‍රිකෝණමිතික ශ්‍රිත තියෙනවා. ඒවා ගැන සහ වෘත්තපාද ගැන ත්‍රිකෝණමිතික වෘත්තපාද කියලා જાතියක් තියෙනවා. ඒ වෘත්තපාද ගැන අපි සාකච්ඡා කරනවා. වෘත්තපාද වල ලකුණ කියන ගොඩක් දේවල් මේ ත්‍රිකෝණමිතික ශ්‍රිත සම්බන්ධ මේ මෙන්න මේ කොටසදී අපි කතා කරනවා. වෘත්තපාද වල ලකුණ ප්‍රස්ථාර අඳිනවා මේ ශ්‍රිත වලට. හරි. ඒතර ඒ වගේ ගොඩක් දේවල් මේ 9 වෙනි නිපුණතාවයේ අර්ථය අපි සාකච්ඡා කරනවා. තන 10 වෙනි නිපුණතාවයත් ආයි ත්‍රිකෝණමිතියමයි සම්බන්ධ වෙන්නේ. ත්‍රිකෝණමිතික සාරසාමික ත්‍රිකෝණමිතික කියලා වෙනම කුලකයක් තියෙනවා. ඒතර මේ කුලකේ සුළු කිරීම නැත්නම් VGM සුළු කිරීම කරගන්න සූත්‍ර වගේක් තමයි මේ 10 වෙනි එකේදී අපි කතා කරන්නේ. අපි සූත්‍ර 20 ගණන් කතා කරනවා. මූලික සූත්‍ර, පයිතගර සාරසාමි, ආකලන සූත්‍ර, ඒ වගේම ද්විත්ව කෝණ ත්‍රිකෝණ සූත්‍ර, ඒ වගේම ත්‍රිකෝණමිතික අනුපාත ගුණිතයක් එකතුවක් විදිහට ලියාගන්න, එකතුවක් ගුණිතයක් විදිහට ලියාගන්න, ඔය ආකාරයේ සූත්‍ර ගොඩක් අපි මේ 10 වෙනි කොටස යටතේ කතා කරනවා. පැහැදිලිද? ඊළඟට 11 වෙනි කොටස විදිහට අපි ගන්නෙ 11 වෙනි නිපුණතාවය විදිහට අපි ඉදිරිපත් කරලා තියෙන ත්‍රිකෝණමිතික ගැටළු විසඳීම හා විසඳීම සඳහා සයින් හා කොසයින් නීති භාවිතය. එතකොට අපි ත්‍රිකෝණාශ්‍රිත ත්‍රිකෝණමිතිය කියන කොටසක් තමයි මේ 11 වෙනි නිපුණතාවයේදී කතා කරන්නේ. ඒකෙන් අපි විශේෂ ප්‍රමේය දෙකක් කතා කරනවා. සයින් නීතිය හා කොසයින් නීතිය කියලා. ඒතර ඒක තමයි මේ 11 වෙනි නිපුණතාවයේ යටතේ ඕගලන්ට ඉගෙන ගන්න හම්බ වෙන්නේ. ඊළඟට 12 වෙනි නිපුණතාවයේ ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික ශ්‍රිත. ඒතර ඒක ත්‍රිකෝණමිතියට සම්බන්ධයි. ඒතර මේතර මෙන්න මේ 8 9 10 11 12 කියන මේ නිපුණතා පහම ත්‍රිකෝණමිතිය හා සම්බන්ධ නිපුණතා පහ. ඒතර මේ පහ එකිනෙකට සම්බන්ධයි ඉගෙන ගන්නකොට. හරි. ඒතර මේ ටිකෙන් තමයි ත්‍රිකෝණමිතිය ගොඩනැගිලා තියෙන්නේ. හරි. ප්‍රතිලෝම ශ්‍රිත. ශ්‍රිත පාඩමේදී ඉස්සෙල්ලාම අපි ප්‍රතිලෝම ශ්‍රිත ඒක විචාර ශ්‍රිත විශ්ලේෂණයේදී ප්‍රතිලෝම ශ්‍රිතයක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරනවා. ඒතර මේ ප්‍රතිලෝම ශ්‍රිත කොටස ඉතා වැදගත්. ඒතර මේ ප්‍රතිලෝම ශ්‍රිත කොටසේදී ඒ ශ්‍රිත කියන්නේ මොනවද? ඒවැ වසම පරාස මොනවද? ඒ ඔක්කොම මෙතෙන්දී පැහැදිලි කරගන්න ඕනේ ඔයගොල්ලෝ ත්‍රිකෝණමිතිය ඇත්තේ. මොකද විෂය නිර්දේශය පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. විභාගෙදී ඔයගොල්ලන්ට මේ ප්‍රතිලෝම ශ්‍රිත වල වසම පරාස ඔයගොල්ලෝ දන්නවද කියලා අනිවාර්යයෙන්ම චෙක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ ඒ පිළිබඳ හොඳ දැනුමක් ලබා ගන්න වෙනවා. ප්‍රතිලෝම ඒවා ඔක්කොම අපි උගන්වන්නේ මොනවද? 12 වසරේ දෙවෙනි වාරේදී. ඊළඟට විශේෂ එකක් පටන් ගන්නවා 12 වසරේ දෙවෙනි වාරේදී. ඒක තමයි ශ්‍රිතයක සීමාව නැත්නම් කලණය කියන කොටස. ඒතර ගණිතයේදී කොටස් 4කින් යුක්තයි ගණිතය. ගණිතය අපි කතා කරන කොටස් 4 තමයි බීජගණිතය, ජ්‍යාමිතිය, කලණය හා ත්‍රිකෝණමිතිය. ඒතර මේකෙන් ලෝකේ වැඩිපුරම ඩෙවලොප් වෙන එහෙම නැත්නම් වැඩිපුරම පාවිච්චි කරන විශේෂ කොටස තමයි මොකක්ද? කලණය කියන එක. ඒතර විශේෂ දේවල් වලට අපි පාවිච්චි කරනවා. දැන් ඔයගොල්ලෝ උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ දන්නවා ක්‍රිකට් ගහනකොට ඩක්වර්ත් ලුයිස් මේ ඔය ඩක්වර්ත් ලුයිස් එකක් හදලා තියෙන්නේ මොකද මේ කලණේ කොටස සම්බන්ධ කරලා. ඒතර හැම දෙයක්ම අපි මොන හරි බිස්නස් එකක් කරන්න ගියත්, ව්‍යාපාරේ ෆයිනෑන්ෂල් පැත්තට ගියත්, IT පැත්තට ගියත් මේ හැම පැත්තෙදිම අපි ප්‍රායෝගික ජීවිතයේදී පාවිච්චි කරන එකක් තමයි කලණේ. ඒතර මේ 13 වෙනි නිපුණතාවයෙන් තමයි මේ කලණේ කියන එක පටන් ගන්නෙ. ශ්‍රිතයක සීමාව නිර්ණය
කරයි කියන කොටසෙන්. ඒක ශ්‍රිතයක සීමාව නිර්ණය කිරීම අපිට පාවිච්චි කරන්න තියෙන නැත්නම් කතා කරන්න තියෙන 12 වසරේ දෙවෙනි වාරේ අන්තිමටම වගේ. හරි. ඒතර එතනින් තමයි අපි කලණය කියන කොටස පටන් ගන්නෙ. ඊට පස්සේ 14 වෙනි නිපුණතාවයෙන් ඒකටමයි සම්බන්ධ වෙන්නේ සුසු ක්‍රම භාවිතයෙන් ශ්‍රිතාව කලණය. යම් කෙසේ එක එක දැන් අපි ඉගෙන ගත්ත ශ්‍රිත වර්ග තිබ්බා ගණිතයේදී තියෙනවා මම මූලිකව කිව්වොත් ලාල මොනවාද ලඝු ගණක ශ්‍රිත VGS ශ්‍රිත හරි ඔය බහුපද ශ්‍රිත වර්ග ශ්‍රිත වගේම VGS ශ්‍රිත ත්‍රිකෝණමිතික ශ්‍රිත ත්‍රිකෝණමිතික ප්‍රතිලෝම ශ්‍රිත සහ ඝාතීය ශ්‍රිතය කියලා එකක් අපි ඒක දර්ශක හා ලබන ගැනීම කතා කරනුනේ මෙතෙන්දී අපි කතා කරනවා ඝාතීය ශ්‍රිතය කියලා එකක් අන්නේ ඝාතීය ශ්‍රිතේ කියන ශ්‍රිත වර්ග ටික අපි අවකලනය කරන්න පුරුදු වෙනවා හරි එතකොට ඒ ශ්‍රිත ගැන කතන්දරේ හරි අවකලනය දැන් 15 වෙනි කොටස අවකලනයටමයි ආයේ සම්බන්ධ වෙන්නේ මේ අවකලනයේ භාවිතයෙන් ශ්‍රිතයක හැසිරීම විශ්ලේෂණය හරි ඒ කියන්නේ අවකලනය කරලා එක එක අපිට ප්‍රස්තාර අඳින්න මේ කලනය අපි පාවිච්චි කරන්නේ නැත්නම් අවකලනය පාවිච්චි කරන්නේ කොහොමද කියලා අපි එතෙන්දී ඒතර ඒක ඉතා විශේෂයි ඒතර මේ ප්‍රස්තාර අපි අඳින්න පුරුදු වෙනවා ඒවැ හැඩ ගැන කතා කරනවා අපිට මේ අලුත් සිල 2019 පස්සේ සිලබස් එකේදී දෙවැනි අවකලන සංගුණකය කොහොමද අවකලනය සඳහා පාවිච්චි වෙන්නේ කියලා කතා කරනවා ඔන්න වගේ ඔන්න වගේ කාරණා ගොඩක් අපි මේ යටතේදී කතා කරනවා. ඒක දැන් ඔන්න ඔයගලන්ට මම පැහැදිලි කරා මොකක්ද 12 වසර කොටසේදී නැත්තම් මේ කම්බයින් මැස් එක පේපර් එක යටතේ ඒ කියන්නේ සුද්ධ ගණිතයේ පේපර් එක යටතේ 12 වසරට ඔයගලන්ට අදාළ විෂය නිර්දේශය තමයි මම මේ ඉදිරිපත් කළේ. ඒක දැන් මම ඊළඟට යන්නේ මේ විෂය නිර්දේශයට අදාළව කොහොමද ඔයගලන්ට ලකුණු හම්බ වෙන විභාගෙදි කියලා පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න. එතකොට අපි මුලින්ම ඕගලන්ට රචනා ප්‍රශ්න පත්‍රය ගත්තොත් කෙටි ප්‍රශ්න පත්‍රේ මම කියන්නම් රචනා ප්‍රශ්න පත්‍රයෙන් මුලින්ම ගත්තොත් මම ඔක්කොම ලකුණු ගන්න කියන්නම් රචනා ප්‍රශ්න පත්‍රය ගත්තොත් මුලින්ම ඕගලන්ට මෙන්න මේ පාඩම් තුන සම්බන්ධ කරලා ඕගලන්ගෙන් ප්‍රශ්නයක් අහනවා 11 වෙනි ප්‍රශ්නේ බහුපද ශ්‍රිතයි ශ්‍රිත ගැන දැනුමයි වර්ග ශ්‍රිත සහ බහුපද ශ්‍රිත පරිමේය ශ්‍රිත මෙන්න මේ ටික පාවිච්චි කරලා මෙන්න මේ ටික පාවිච්චි කරලා ඕගලන්ගෙන් ප්‍රශ්නයක් අහනවා 11 වසරේ sorry එළවල් පේපර් එකේ මොකක්ද සුද්ධ ගණිතයේ ප්‍රශ්න පත්‍රයේ 11 වෙනි ගාන හැදෙන්නේ මෙන්න මේ ටික පාවිච්චි කරලා 11 වෙනි ගාන රචනා ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ගාන තමයි අපි 11 වෙනි ගාන කියලා කියන්නේ ඒතර ඒ විදිහට මේ ටික සම්බන්ධ වෙනවා ඒතර 11 වෙනි ගානට ඔයගොල්ලෝ ලකුණු 150 2000 10000 ලකුණු 150 හබ වෙනවා ඒතර ඒක හැදෙන්නේ මෙන්න මේ කොටස් ටිකේ මෙන්න මේ කොටස් ටිකෙන් තමයි ඒ ගාන හැදෙන්නේ ඊට පස්සේ මේ දර්ශක හා ලඝුවර්ග නියම කියන එක ඔයගලන්ට විශේෂ තැනක් නැහැ ලකුණු දෙන නමුත් දර්ශක හා ලඝුවර්ග නීතිය හැම තැනම ඕනි වෙනවා හරි ඔයගලන්ට කලණේ පාඩමේදී ඕනි වෙනවා වෙනත් පාඩම් වලදී ඕනි වෙනවා එතකොට මේ ටික ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම දැනන් සිටිය යුතු නිපුණතාවය එතකොට ඒක විශේෂ තැනක් මේ ඉදිරිපත් කරන්නේ නැහැ මේ ගානක් මෙහෙම අහනවා කියලා නමුත් ඒක ඕනි තැනකදී අහන්න පුළුවන් විශේෂ ගානක් විදිහට අහන්නත් පුළුවන් ලඝුවර්ගක කියන එක පැහැදිලිද ඊළඟට මේ 7 වෙනි නිපුණතාවයත් එහෙම තමයි ඒකත් අසමානතා සහ අසමීකරණ ඒකත් හැමතැනම අහන එකක් එහෙම ඒතොර ඒක අනිවාර්යයෙන්ම දැනගන්න මේවා අනිවාර්යයෙන්ම දැනන් සිටිය යුතු නිපුණතා ඒතොර ඒවා හැමතැනම ඕගොල්ලන්ගෙන් අහනවා ඒතොර ඒගොල්ලෝ ඉගෙනගෙන තියෙන්නම ඕන ඊළඟට මේ 8 9 10 11 12 කියන නිපුණතා පහ අපි සම්බන්ධ කරන්නේ මොකටද ත්‍රිකෝණමිතියට ඒතොර ත්‍රිකෝණමිතියේ ඒලල් පේපර් එකේ ලකුණු 175 සුද්ධ ගණිතයේ පේපර් එකේ වින් වෙනවා ඒතොර 175 වින් වෙනදී 17 වෙනි ගාන සම්පූර්ණ ත්‍රිකෝණමිතිය ගන්න තව 10 වෙනි කෙටි ප්‍රශ්නේ 10 වෙනි කෙටි ප්‍රශ්නයයි 17 වෙනි රචනා ප්‍රශ්නයයි. ඒතර 10 සහ 17 කියන ප්‍රශ්න දෙක ඕගොල්ලන්ගේ ත්‍රිකෝණමිතිය අරදී තමයි අහන්නේ. ඒතර 10 වෙනි කෙටි ප්‍රශ්නෙට ලකුණු 25කුත් 17 වෙනි රචනා ප්‍රශ්නෙට ලකුණු 150කුත් 175 මේ ගානට ඕගොල්ලන්ට ලබා දෙනවා. ඊට අමතරව ත්‍රිකෝණමිතිය අවකලනය අනුකලනය ඒ කියන්නේ ත්‍රිකෝණමිතිය අහන්න නැති තැනක් නැහැ. හැමදැනම ත්‍රිකෝණමිතිය එනවා. හරි. ඒතර ත්‍රිකෝණමිතිය කියන්නේ ඔයගොල්ලෝ මොනවා වුණත් දැනගෙන ඉන්න ඕනි පාඩමක්. ඒකෙන් ඕගොල්ලන්ට ගැලවීමක් නැහැ. ඒ කියන්නේ ඒක දැනගෙන ඉන්නම ඕනේ. හරි නේද? හරි. එතකොට මේ ත්‍රිකෝණමිතිය කොටස් පහ. ඊළඟට මේ 13 14 15 කියන කොටස් තුන. ඒතර මේ කොටස් තුන ඕගොල්ලන්ට කලණය කියන කොටසට අයිති. ඒතර ඒකටත් ලකුණු විභාගෙදී 175 හම්බ වෙනවා. 175ක් නෙමෙයි 200ක් හම්බ වෙනවා. මේ සීමා කොටසත් එක්ක ඔක්කොම කලණයට ලකුණු 175යි සීමා ගන්නට ලකුණු 15 කියන විදිහට රචනා ප්‍රශ්න එකකුත් රචනා ප්‍රශ්න 14 වෙනි රචනා ප්‍රශ්නයත්
ඒ වගේම කෙටි ප්‍රශ්න දෙකකුත් මේ කොටසෙන් ඕගොල්ලන්ගෙන් අහනවා. පැහැදිලි රචනා ප්‍රශ්න 150කුත් කෙටි ප්‍රශ්න දෙකට වෙනම 50කුත් එක ලකුණු 200ක් ඕගොල්ලන්ට හම්බ වෙනවා මේ කරණේ කියන කොටස. ඒතර ඔන්න දවස්වලදී ඕගොල්ලෝ ඉගෙන ගන්න දේවල් ටික ওই ටික තමයි ලකුණු හම්බ වෙන පිළිවෙල ওই ටික ওই විදිහටයි වෙන්නේ. හරි. ඒතර පළවෙනි ශ්‍රිත වර්ගජ ශ්‍රිත බහුපද ශ්‍රිත හා පරිමේය ශ්‍රිත සම්බන්ධ කර ලකුණු 11 වෙනි ගාන නිර්මාණය වෙනවා රචනා ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ගාන. ඒතර ඒකට ලකුණු 150ක් හම්බ වෙනවා. මේවා ඕගොල්ලෝ දැනගන්න යුතුයි අනිවාර්යයෙන්ම. තාත්වික සංඛ්‍යා කොහොමද දැනගන්න ඉන්න ඕනි. ඊට පස්සේ ත්‍රිකෝණමිතිය කොටස් පහකින් යුක්තයි. ඒකට විභාගින් ලකුණු 175ක් තියෙනවා පේපර් එකේ. එක රචනා ප්‍රශ්නයක් 17 වෙනි රචනා ප්‍රශ්නයේ සහ මොකක්ද 10 වෙනි කෙටි ප්‍රශ්නයේ විදියට. ඊළඟට කලණේ කොටස් 3ට සීමා වලට වෙනම කෙටි ප්‍රශ්නයක් අහනවා. මේ කලණේ අවකලණේ ඒ ටිකට මේ අවකලණේ කොටසට 14 සහ 15 කියන නිපුණතාවය යටතේ තව රචනා ප්‍රශ්නකුයි එක කෙටි ප්‍රශ්නකුයි අහනවා. ඒතර ඒකට 175ක් හම්බ වෙනවා. ඒතර රචනා ප්‍රශ්න 14 කෙටි ප්‍රශ්නයේ වෙනස් වෙන පුළුවන් ඒ අහන තැන කොහොම හරි මේ ටිකට අනිවාර්යයෙන්ම ලකුණු 200ක් ඕගලගේ ලබා දෙනවා 1000. හරි. ඒතර ඔය විදියට තමයි 12 අවසරේ විෂය නිර්දේශයේ ගලාගෙන යන්නේ සහ ඕගොල්ලෝ මොනවද ඉගෙන ගන්න ඕනේ කියලා. ඒතර දැන් මම මේ වීඩියෝ වලදී මම මේ වීඩියෝ මාලාවක් ඉදිරිපත් කරනවා. ඒතර මම මේ පාඩමෙන් පාඩම වෙන වෙනමත් ඕගොල්ලන්ට ඉදිරිපත් කරනවා මොනවද ඕගොල්ලෝ මේ පාඩමේ යටතේ ඉගෙන ගන්න ඕනේ කියලා. මොනවද ඕගොල්ලෝ මේ පාඩමේ යටතේ දැනගෙන ඉන්න ඕනේ කියලා මම ඉදිරිපත් කරනවා ඉදිරි වීඩියෝ වලදී. හරි නේද? හරි. ඒතර ඔය අපි පළවෙනියට 12 වසරේදී දැනගන්න ඕනේ දේවල් ටික තමයි මම ඕගොල්ලන්ට මේ ඉදිරිපත් කරේ. හරි. අපි දැන් ඊළඟට නැවත සාකච්ඡා කරමු 13 වසරේදී අපි මොනවද ශුද්ධ ගණිතයේ කොටස යටතේදී අපිට තියෙන නිපුණතා මොනවද අපි ඒවා කොහොමද දැනගන්නේ කියලා. අපි දැන් බලමු 13 වසරේ කොටස ගැන කතා කරමු. සංයුක්ත ගණිතය 1 නැත්නම් කම්බයින් මැස් 1 පේපර් එක යටතේ එහෙම නැත්නම් ශුද්ධ ගණිතයේ පේපර් එක යටතේ 13 වසරේදී ඕගලන්ට මොනවද විෂය නිර්දේශය යටතේ ඉගෙන ගන්න තියෙන්නේ කියලා. හරි. ඒතර දැන් මම පටන් ගන්නවා. ඒතර හරි. මුලින්ම 13 වසරේ නැත්නම් 16 වෙනි පාඩම විදිහට නැත්නම් නිපුණතාවයේ 16 විදිහට ඕගලන්ට තියෙන්නේ ශ්‍රිතයක නිශ්චිත හා අනිශ්චිත අනුකලනය සොයයි කියලා. 13 වසරේ පළවෙනි ටර්ම් එකේදී නැත්නම් පළවෙනි වාරයේ තියෙන පාඩමක්. හැබැයි මේක එක මාතෘකාවකින් දීලා තිබ්බට මේක ලොකු පාඩමක්. ශ්‍රිතයක නිශ්චිත හා අනිශ්චිත අනුකලනය සොයයි කියන පාඩම. ඒතර මේකට මේක කලණේ කොටස යටතේ තියෙන තුන්වෙනි කොටස. කලණේ කොටස් තුනකේ සමන්විතයි සීමාව අවකලනය හා අනුකලනය. මේකෙන් අපි ගොඩක් දේවල් කරනවා මේ අනුකලනය යටතේ. යම්කිසි වස්තුවක පරිමාව හොයන ඒවා, වර්ගඵල හොයන ඒවා, ඒ වගේ කාරණා තමයි අපි ප්‍රායෝගිකව පාවිච්චි කරන දේවල්. ඒතර මේ අනුකලනය කියන්නේ ටිකක් ලොකු පාඩමක්. අපිට ඉගෙන ගන්න තියෙන මේ එක මාතෘකාවකින් දාලා තිබ්බට නිපුණතාවයේ 16 කියලා. හරි. ඒතර අපි ඒක උගෙන ගන්න තියෙන්නේ මොකක්ද? 13 වසරේ පළවෙනි වාරය. ඊළඟට 17 නිපුණතාවය විදිහට තියෙන්නේ ඍජු කෝණාස්ත්‍ර කාටසිය අක්ෂ පද්ධතිය හා ජ්‍යාමිතික ප්‍රතිඵල භාවිතය. හැබැයි මේක මම මේ 17 වෙනි නිපුණතාවය නිසා තමයි මෙතන දැම්මේ. නමුත් මේක අපි ඉගෙන ගන්නේ 12 වසරේ පළවෙනි වාරය. කියන්නේ ප්‍රධාන මුලම පාඩමක් විදිහට තමයි මේ කාටසියානු ඛණ්ඩාංක අක්ෂ නැත්නම් ඛණ්ඩාංක ජ්‍යාමිතිය කියන කොටස. අපි දැන් සාමාන්‍යයෙන් කියන්නේ මේක ඛණ්ඩාංක ජ්‍යාමිතිය කොටස කියලා. ඍජු කෝණාස්ත්‍ර කාටසිය අක්ෂ පද්ධතිය හා ජ්‍යාමිතික ප්‍රතිඵල භාවිතය කියන්නේ. ඒක අපි ඉගෙන ගන්නේ පළවෙනි වාරේ 12 වසරේ පළවෙනි වාරේ මුලින්ම ඉගෙන ගන්න පාඩමක් තමයි මේ ඛණ්ඩාංක ජ්‍යාමිතිය. නමුත් මේ නිපුණතා එකට එක සම්බන්ධතාවයක් තියෙන නිසා මේ 17 සහ 18 කියන නිපුණතා දෙක එකට සම්බන්ධ නිසා තමයි විෂය නිර්දේශයේදී මේ විදිහට දාලා තියෙන්නේ. එතකොට 17 වෙනි නිපුණතාවේ මොකද ඛණ්ඩාංක ජ්‍යාමිතිය? ඊළඟට 18 වෙනි නිපුණතාවේ වෙන්නේ මොකක්ද? කාටසියානු ඛණ්ඩාංක අක්ෂය ඇසුරින් සරල රේඛාව විවරණය කර. සරල රේඛාව අපි කෙටියෙන් කිව්වොත් සරල රේඛාව පාඩම. ඒතර ඒක තියෙන 13 වසරේ පළවෙනි වාරේ. ඒතර දැන් මේක 12 වසරේ පළවෙනි වාරේ අපි ඉගෙනගෙන තියාගෙන ඉන්නවා. ඊට පස්සේ 13 වසරේ පළවෙනි වාරේ මේකත් සම්බන්ධ කරගෙන අපි මොකක්ද සරල රේඛාව ඉගෙන ගන්නවා. හරි. ඒතර සරල රේඛාව කියන්නේ ලොකු පාඩමක්. ඒක ජ්‍යාමිතිය අර්ථේ ජ්‍යාමිතිය පාඩම් තුනක් විෂය නිර්දේශයේ තියෙනවා. එකක් මේ ඛණ්ඩාංක ජ්‍යාමිතිය, අනිතික සරල රේඛාව, අනිතික අපි අවසානයේ කතා කරනවා වෘත්තයේ පාඩම. එතකොට මේ 17 වෙනි එක ඛණ්ඩාංක ජ්‍යාමිතිය, 18 මොකක්ද සරල රේඛාව. ඒක 13 වසරේ පළවෙනි වාරේ ඉගෙන ගන්න තියෙන පාඩමක්. ඊළඟට මේ විශේෂ පාඩමක් තියෙනවා 19 වෙනි පාඩම. මේක ලස්සන පාඩමක්. ධන නිකලයක් සඳහා ගණිතමය ප්‍රතිඵල සාධනය කිරීමේ ක්‍රමයක් ලෙස ගණිත අභ්‍යන මුළු ධර්මයේ යොදාගැනීම කියන එක. ඒතර 13 වසරේ දෙවෙනි වාරේ පාඩමක්. ඒක ගණිත අපි සරලව කෙටියෙන් කිව්වොත් ගණිත අභ්‍යන මුළු ධර්මය. හරි. එතන මේක තමයි කෙටි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ගාන ශුද්ධ ගණිත කම්බයින් මැස් එක පේපර් එකේ කෙටි ප්‍රශ්න පත්‍රයේ අංක 1 නැත්නම් විභාගයේ පේපර් එකේ අංක 1 ගාන තමයි
මොකක්ද ගණිත අභිවිනේකාර. ඒතර ඒකෙන් අපි ප්‍රතිඵල සාධනය කිරීම තමයි කරන්නේ. ප්‍රතිඵලය කියන්නේ යම්කිසි ප්‍රමේය මොකක් හරි දීලා තියෙන ප්‍රතිඵලයක් හරි කියලා ඔප්පු කරනවා. ප්‍රතිඵලයක් නැත්නම් යම්කිසි ගාණක් හදන ක්‍රමයක් නෙවෙයි. මොකක්ද දීලා තියෙන ප්‍රතිඵලයක් හරි කියලා ඔප්පු කරන සාධන ක්‍රමයක් තමයි ගණිත ඔයගොල්ලෝ ඕලෙවල් කාලේ පාවිච්චි කරන්නේ දත්තය සාධනය කළ යුතු ඔය වගේ සාධන ක්‍රම. අන්න ඒ වගේ සාධන ක්‍රමයක් තමයි ගණිත අභිවිනේ මූලධර්මයේ. එහෙම නැතු ගණන් හදන ක්‍රමයක් නෙවෙයි දීලා තියෙන ප්‍රතිඵලයක් හරි කියලා ඔප්පු කරන ක්‍රමයක් තමයි මේ ගණිත අභිවිනේ මූලධර්මයේ කියලා කියන්නේ. ප්‍රධාන වෙන නිපුණතාවයේ ඒ විදිහට තමයි තියෙන්නේ. ඊළඟට 20 වෙනි නිපුණතාවයේ ශ්‍රේණිය. ඒතර මේ ගණිත අභිවිනේත් එක්ක කෙලින්ම සම්බන්ධ වෙන නිපුණතාවයේ තමයි මේක. ඒතර මේ සිලබස් එකේ එක ළඟ තමයි මේ දෙකම දාලා තියෙන්නේ. 13 වසරේ දෙවෙනි ටර්ම් එකේ තමයි මේ දෙකම උගන්වන්න තියෙන්නේ. ඒතර ගණිත අභිවිනේ මූලධර්මයේ උගන්වනවා. ඊළඟට අපි ඉගෙන ගන්නවා මොකද්ද? පරිමිත ශ්‍රේණියක එකතුව. ශ්‍රේණි පාඩම නැත්නම් ශ්‍රේණි වල එකතුව හොයන්න. නැත්නම් ඔයාලා දැන් ඕලෙවල් කාලේ ඔයාලා දන්නවා සමාන්තර ශ්‍රේණි සහ ගුණෝත්තර ශ්‍රේණි. දැන් අපි උසස් පෙළ මට්ටමේදී විවිධ වර්ගයේ ශ්‍රේණි ඉගෙන ගන්නවා. ඒ එක එක වර්ගයේ ශ්‍රේණි වල එකතුව ගන්න හොයන්නේ කොහොමද කියලා අපි මේ 20 වෙනි නිපුණතාවය යටතේ සාකච්ඡා කරනවා. ඊළඟට 21 වෙනි නිපුණතාවය අපරිමිත ශ්‍රේණි විමර්ශය. ඒතර මේකත් එක්කම සම්බන්ධ වෙනවා. මේ කියන්නේ පරිමිත ශ්‍රේණි යම්කිසි නිශ්චිත පද n ප්‍රමාණයක එකතුව හොයන්නේ මේකේ. මේකදී අපි පද අනන්තයක එකතුව හොයනවා. 21 වෙනි නිපුණතාවයේ යටතේ. හරි. ඒතකොට මේ පාඩම් තුනේ එකිනෙකට සම්බන්ධයි. ගණිත අභිවිනේ ශ්‍රේණි සහ මොකක්ද අපරිමිත ශ්‍රේණි. 22 වෙනි එක ආයේ ඔයගලන්ට ද්විපද වසාරණය කියන එක. ඒතකොට මේක 13 වසරේ 3 වෙනි වාරේ පාඩමක්. 13 වසරේ 3 වෙනි වාරේ පාඩමක්. මොකක්ද ධන පූර්ණමය සංඛ්‍යා සඳහා ද්විපද ප්‍රසාරණය ගවේෂණය කරයි කියලා පාඩමක් තියෙනවා. ඒතර ඒක ද්විපද ප්‍රසාරණය ගැන තමයි කතා කරන්නේ. හැබැයි ධන පූර්ණමය සංඛ්‍යාමේ දැන් ඔයගොල්ලෝ x ධන වර්ගයේ වර්ගය ලියන්න දන්නවා. x ධන වර්ගයේ ඝනය ලියන්න දන්නවා නේ. හැබැයි x ධන වර්ගයේ 10 වෙනි බලය ලියුවොත් කිව්වොත් එකපාර ලියා ගන්න බෑ. අන්න ඒ වගේ අපිට ඕනෑම බලයක ධන පූර්ණ බාහ්‍ය වෙනි බල ප්‍රසාරණ බෑ, ඍණ බල ප්‍රසාරණ බෑ. ධන පූර්ණමය සංඛ්‍යා ප්‍රසාරණය කිරීම සඳහා තමයි මේ ද්විපද ප්‍රසාරණය ඉදිරිපත් කරන්නේ. ඒතර ඒක අපි ඕනෑම බලයක ප්‍රසාරණය සඳහා සාධාරණව මේ පාඩම යටතේ කතා කරනවා. 23 වෙනි පාඩම සංකීර්ණ සංඛ්‍යා පද්ධතිය විශ්ලේෂණය කරන එක. ඒතර සංකීර්ණ සංඛ්‍යා කියන්නේ වෙනමම පාඩමක් වෙනවා. අපි මේ 23 වෙනි නිපුණතාවයේ ඇරෙද්දී ඉතුරු ඔක්කොගෙම අපි පාවිච්චි කරන්නේ තාත්වික සංඛ්‍යා කුලකේ. නමුත් 23 වෙනි පාඩමේදී අපි වෙනමම පාඩමක් විදිහට සංකීර්ණ සංඛ්‍යා තේක වැඩ කරන්න යනවා. ඒතර සංකීර්ණ සංඛ්‍යා කියන්නේ මොනවද? i කියලා අතාත්වික ඒකකය කියලා එකක් තියෙනවා i. ඒතර i කියන්නේ මොකක්ද? එතකොට ඒකත් එක්ක තාත්වික කොටසක් තියෙනවා, අතාත්වික කොටසක් තියෙනවා. ඒ වගේ සංකීර්ණ සංඛ්‍යා ගැන වෙනම විශ්ලේෂණයක් මේ 23 වෙනි පාඩම නිපුණතාවයේදී අපි කරනවා. පැහැදිලිද? හරි. ඒතර ඒක ගැන ඒ පාඩමේදීම ඔයගලන්ට ඉගෙන ගන්න පුළුවන්. 24 වෙනි පාඩම විදිහට හැබැයි මේ 23 වෙනි පාඩමේ විශේෂත්වයක් තියෙනවා. මේකේ හැමදේම ඕගොල්ලෝ නිවැරදිව දැනගෙන ඉන්න ඕනේ. ගොඩක් වෙලාවට ඕගොල්ලෝ අර මේ සංකීර්ණ සංඛ්‍යා ඒ වගේ පාඩම් ඉගෙන ගන්නකොට ඕගොල්ලෝ පොඩි පොඩි අර ඕගොල්ලන්ට නිකන් හරියටම නිකන් අර විශේෂ ආවරණය නැත්නම් විශේෂ හරියටම අවබෝධ නොවන තැන් තියෙනවා. නැත්නම් පැහැදිලි කිරීම වලදී පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. ඒවා හරියටම තේරුම් ගන්න වෙනවා. මේ සංකීර්ණ සංඛ්‍යා කොටසදී ඕගොල්ලෝ හරියටම තේරුම් ගත්තොත් තමයි ඕගොල්ලන්ට මේ පාඩම නිවැරදිව ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඊළඟ 24 ඒකත් ලස්සන පාඩමක්. තේරීම හා පිළිල කිරීම සඳහා ගණිතමය ආකෘතියක් ලෙස සංකරණ හා සංයෝජන භාවිත කරයි. ඒක 13 වසරේ දෙවෙනි වාරේ පාඩම. මේ සංකීර්ණ සංඛ්‍යා 13 වසරේ 3 වෙනි වාරේ මේක මොනවාද? ද්විපද වසරණය 13 3 වෙනි වාරේ පාඩම. සංකීර්ණ සංඛ්‍යා 13 වසරේ 3 වෙනි වාරේ පාඩම. හැබැයි මේ 24 සංකර සංයෝජන 13 වසරේ දෙවෙනි වාරේ පාඩම. එතකොට අපි ඒකෙදි අර අපි දැන් මොකක් හරි කණ්ඩායමක් ඉන්නවනම් කණ්ඩායමේ 5 දෙනෙක් තෝරන ක්‍රම මොනවද? නැත්නම් ඒගොල්ලෝ පිළියෙල නැත්නම් වේදියට ඉඳවන ආකාර මොනවද? ඔන්න ඔය වගේ තෝරා ගැනීම සහ පිළියෙල කිරීම ගැන තමයි මේ 24 වෙනි නිපුණතාවයේ අරදී අපි කතා කරන්නේ. තේරීම හා පිළියෙල කිරීම සඳහා ගණිතමය ආකෘතියක් ලෙස සංකරණ සංයෝජන එක හරි ලස්සන පාඩමක්. මේක ඉගෙන ගන්නම වටින පාඩමක්. ඔයගලන්ට ප්‍රායෝගික ජීවිතේ අවුරුදු කෙනෙක් IT කරනවා නම් එහෙම නැත්නම් ෆයිනෑන්ෂල් පැත්තේ ඒ වගේ දේවල් කරනවා නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම දැනන් සිටිය යුතු පාඩමක් වෙනවා මේ සංකරණ හා සංයෝජන පාඩම. මේක සුද්ධ ගණිතයේ පාඩමක් විශේෂ එකක්. ඔයගොල්ලෝ ඉවර වෙන්නේ නැහැ මේක. ඇතර උසස් පෙළදී ඉවර වෙන පාඩමකුත් නෙමෙයි. මේක ඔයගලන්ට විශ්වවිද්‍යාල මට්ටමේදී කතා කරන්න පුළුවන් පාඩමක් සංකරණ හා සංයෝජන කියලා කියන්නේ. 25 වෙනි එක ඔයගොල්ලෝ ඕලෙවල් කාලේ පොඩියට ඉගෙන ගන්න පාඩමක්. න්‍යාස අපිත් උසස් පෙළ මට්ටමේදී ඊට වඩා ටිකක් එකතු කරලා තමයි මේ පාඩම දාලා තියෙන්නේ. එහෙම නැත්නම් මේක විශ්වවිද්‍යාල මට්ටමේදී තමයි අතර මේ න්‍යාස ගැන ඔයගොල්ලෝ හැමදේම ඉගෙන ගන්නේ. නමුත් යම් කිසි ප්‍රමාණයකට අපි මේක ඕලෙවල් වලට වඩා උඩට ගෙනහැලා මේ පාඩම හදලා තියෙනවා. න්‍යාස හසුරුවයි කියන්නේ. ඒක 13 වසරේ
තුන්වෙනි වාරේ පාඩමක් අන්තිමම පාඩම 26 වෙනි පාඩම වෘතයක කාර්තීසියානු සමීකරණයේ විවරණය කරයි මේක ජ්‍යාමිතියට සම්බන්ධ එකක් ඒක 14 වසරේ දෙවෙනි වාරේ උගන්වන්නේ එතකොට මේ ජ්‍යාමිතියට සම්බන්ධ පාඩම් තුනක් තියෙනවා 17 18 සහ 26 කියන පාඩම් ජ්‍යාමිතියට සම්බන්ධ පාඩම් විදියට හරි බල දැන් ඔන්න මම පැහැදිලි කරා මේ 14 වසරේ ඔයගොල්ලෝ මොනවද ඉගෙන ගන්න ඕනි කියලා හරි දැන් ඊළඟට මම යන්නේ මේවට ලකුණු දෙන්නේ කොහොමද කියලා සාකච්ඡා කරන්න එතකොට මේ අනුකරණය කියන කොටසට ඒක සම්පූර්ණයෙන්ම ගාන ඒ ලෙවල් පේපර් එකේ තියෙන රචනා ප්‍රශ්න පත්‍රයේ තියෙන 16 වෙනි ගාන. හරිද? මේක සම්පූර්ණ ගානක් වෙනවා 16 වෙනි ගානමයි රචනා ප්‍රශ්න පත්‍රයේ තියෙන. මේකට ලකුණු 175ක් 16 වෙනි ගාන සහ එක කෙටි ප්‍රශ්නයක් අහනවා. ඒක ඔක්කොටම ඔයගලන්ට 175ක් ලකුණු හම්බ වෙනවා. රචනා ප්‍රශ්න පත්‍රයේ 16 වෙනි ගානයි එක කෙටි ප්‍රශ්න. දැන් ඔයගලන්ට පේනවා කලණයට ඉතා විශාල ලකුණු ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා පේපර් එකේ. කලණයේ අවකලණයට සහ සීමාවට ලකුණු 200කුත් අනුකලණයට තව ලකුණු 175කුත් අතර 375ක් වෙන් කරලා තියෙනවා පේපර් එකේ කලණයේ කොටස සඳහා. ඒක ලොකු ලකුණු ප්‍රමාණයක් ඒ සඳහා වෙන් කරලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ පාඩම් තුන 17 සහ 18 සහ 26 මේ පාඩම් දෙකයි 17යි 18යි 26යි මේ පාඩම් තුන එකට සම්බන්ධයි හරිනේ මේ පාඩම් තුන එකට සම්බන්ධ වෙනවා එතකොට මේ පාඩම් තුනටම ජ්‍යාමිතිය අපි කතා කරන්නේ ඒ ජ්‍යාමිතිය කොටස් තුනටම එක රචනා ප්‍රශ්නයකට සහ කෙටි ප්‍රශ්න දෙකක් ඕගලන්ට ලබා දෙනවා එතකොට රචනා ප්‍රශ්නෙට සහ කෙටි ප්‍රශ්න දෙකට ඕගලන්ට හම්බ වෙනවා ලකුණු sorry මේ අනුකරණය ගන්න 15 වෙනි රචනා ප්‍රශ්නේ මේ ජ්‍යාමිතිය කොටසට තමයි වෘතයේ මේ මේක තමයි 16 වෙනි රචනා ප්‍රශ්නේ වෙන්නේ 17 18 26 කියලා නිපුණතා තුනෙන් හදන එක. ඒකට ලකුණු 200ක් තියෙනවා. ඒක රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නෙකුයි කෙටි ප්‍රශ්න දෙකකුයි විදිහට. ඒ විදිහට ඕගලන්ට හැදිලා තියෙනවා මොකක්ද? ජ්‍යාමිතිය කොටස 17 18 සහ 26 කියන කොටස් තුන එකතු වෙනවා. ඒත් ඒකට ලකුණු 200ක් ඕගලන්ට හම්බ වෙනවා. ඊට පස්සේ මේ ගණිත අභ්‍යන්තර මූල ධර්මයේ කියන කොටස මේක ගත්තොත් එහෙම මේකට ඕගලන්ට විභාගෙදී ලකුණු 25ක කෙටි ප්‍රශ්නයක් තමයි අහන්නේ. ඒතර ඒක තියෙන්නේ කොහෙද? LPO paper එකේ නැත්නම් සුද්ධ ගණිත paper එකේ පළවෙනි කෙටි ප්‍රශ්නේ තමයි මේකෙන් අහන්නේ. ඒතර ඒකට ලකුණු 25ක ඕගලන්ට දෙනවා. ඊළඟට මේ ශ්‍රේණි සම්බන්ධ කාරණයේදී ඒතර මේකත් සමාන කාලවලට ශ්‍රේණි පාඩේ මෙහෙම අහන්න පුළුවන්. මේ ශ්‍රේණි කොටස් දෙක මෙන්න මේ කොටස් ටිකෙන් එක ගානක් හැදෙනවා ඇත්තටම. මේ කොටස් ටික ඔක්කොගෙම මෙන්න මේ පරිමේය ශ්‍රේණි මේක ද්විපද ප්‍රසාරණය හා සංකරණ සංයෝජන මේ ටිකෙන් එක ප්‍රශ්නයක් තමයි හැදෙන්නේ හැබැයි තව එක කෙටි ප්‍රශ්නකුත් මේ ටිකෙන් අහනවා ඒ කියන්නේ මේ කොටස් හතරේ ශ්‍රේණි අනිවාර්යයෙන්ම රචනා ප්‍රශ්න කොටසක් තියෙනවා මේක ඔයගලන්ගේ අහන්නේ 13 වෙනි ප්‍රශ්නේ විදිහට මේ ශ්‍රේණි පාඩමේ ඒතර ශ්‍රේණි අනිවාර්යයි මේ ද්විපද ප්‍රසාරණය හා සංකරණ සංයෝජන කියන කොටස් දෙකෙන් එකක් රචනා ප්‍රශ්න පත්‍රය අහනවා ඒතර මොකක් හරි එකක් රචනා ප්‍රශ්න අපි හිතමු උදාහරණයක් විදිහට සංකර සංයෝජන තමයි රචනා ප්‍රශ්න පත්‍රය අහන්නේ කියලා. එහෙම වුණොත් ද්විපද ප්‍රසාරණයේ ගැටලුවක් කෙටි ප්‍රශ්න පත්‍රය අහනවා. ඒතර මේ ටික ඔක්කොම එකතු කරගත්තොත් එතනත් ලකුණු 200ක් sorry ලකුණු 175ක් තියෙනවා. හරි? ඒතර ද්විපද ප්‍රසාරණයේ මේ ශ්‍රේණි ගැලලා අනිවාර්යම රචනා ප්‍රශ්න පත්‍රයේ තියෙන්නේ මේ දෙකෙන් එකකුත් රචනා ප්‍රශ්න පත්‍රයේ ඒ ගාන ඇතුළෙම තියෙනවා 13 වෙනි ගානේ 13 වෙනි ගැටලුව තමයි මේකට සම්බන්ධ වෙන්නේ. ඒතර ශ්‍රේණි අනිවාර්යයි. මේ කොටස් දෙකෙන් එකකුත් ඒක ඇතුළේ තියෙනවා. ඒකෙන් අහ රචනා ප්‍රශ්න පත්‍රයේ නැති කොටසෙන් ඔයගොල්ලන්ගෙන් මොකද කෙටි ප්‍රශ්නයක් අහනවා. ඒ විදිහට එන්නේ. ඒතර ඒ කොටස් ටික ඔක්කොගෙම ඔයගොල්ලන්ට නැවත හැදෙනවා ලකුණු 175ක ගාන. පැහැදිලිද? 175ක් හැදෙනවා. ඊට පස්සේ මෙන්න මේ කොටස් දෙක 23 සහ 25 මේ කොටස් දෙකෙන් ඕලගේ හැදෙන්නේ 12 වෙනි රචනා ප්‍රශ්නේ තමයි හැදෙන්නේ මේ ටිකෙන්. හරි 23 සහ 25 සංකීර්ණ සංඛ්‍යා සහ න්‍යාස වලින් තව එක කෙටි ප්‍රශ්නයක් සංකීර්ණ සංඛ්‍යා වලට දීලා තියෙනවා. සංකීර්ණ සංඛ්‍යා වල පත කියලා කොටසක් තියෙනවා. අන්න ඒ කොටස යටතේ තව එක කෙටි ප්‍රශ්නකුත් තියෙනවා. ඒක සංකීර්ණ සංඛ්‍යා වලට සහ න්‍යාස වලට 150ක රචනා ප්‍රශ්නයක් තියෙනවා සහ තව එක ලකුණු 25ක කෙටි ප්‍රශ්නයක් තියෙනවා. හරි ඒ විදිහට තමයි මොකක්ද ඒ පාඩම් දෙක එකට සම්බන්ධ වෙන්නේ. ඔන්න මම පැහැදිලි කරා ඔයගලන්ට කොහොමද මේ 13 වසරේ. ඒතර ඔයගලන්ට පේනවා 13 වසරේ තමයි ඇත්තටම ගොඩක් ලකුණු හම්බෙන පාඩම් තියෙන්නේ. හරි නේද? මොකද අපි 12 වසරේදී අපි කරන්නේ ඔයගලන්ව අර පොඩක් අර අපි කරන මැචුවර්. ඒ කියන්නේ මේ විෂය පිළිබඳ ඔයගලන්ට නිකන් අර විෂය පොඩක් තහවුරු කරලා දෙනවා. ඒක මොකද අපි උසස් පෙළ සංයුක්ත ගණිතය කියන එක ටිකක් ඕ ලෙවල් ගණිතය වගේ නෙමෙයි. අපි
හෙමින් මේක ඔළුවට දාගෙන ඉන්න ඕනි. මේක ටිකක් අර ලොකු ගැප් එකක් තියෙනවා O level maths සහ A level maths අතර. ඒක නිසා 12 වසරේදී අපි ටිකක් හෙමින් ඕගොල්ලන්ව ගොඩනගනවා. 13 වසරේදී ටිකක් වේගෙන් ඕගොල්ලන්ව අරන් යනවා. ඒක තමයි මේ වෙන්නේ. හරි? එතකොට මේ මොන ඕගොල්ලන්ට පැහැදිලි කොහොමද ලකුණු දෙන්නේ සහ කොහොමද මේ විෂය නිර්දේශය තියෙන්නේ. එතකොට විෂය නිර්දේශයේ කොටස් හතරක් තියෙනවා. බීජගණිතය, කලනය, ජ්‍යාමිතිය සහ මොනවාද ත්‍රිකෝණමිතිය කියලා. එතකොට මේ කොටස් හතරට අදාළ නිපුණතා 26කින් සමන්විත එකක් තමයි මොකක්ද සුද්ධ ගණිතයේ කොටස නැත්නම් කම්බයින් මැස් එක කියන කොටස. ඒතොර ඒකෙන් ඔයගලන්ට විභාගෙදී පේපර් එකක් කියවනේ සුද්ධ ගණිතයේ එක කොටසින් අන්න ඒකට මෙන්න මේ නිපුණතා 26 තමයි ඔයගලන්ගෙන් ප්‍රශ්න අහන්නේ. ඒතොර ඔයගල දැනගෙන ඉන්න ඕනේ මේ නිපුණතා 26 තමයි. හරි. ඒතොර හරි. ඒතොර දැන් ඔන්න ඔයගලන්ට පැහැදිලි ඇති කියලා හිතනවා. ඒතොර අපි අද මේ පළවෙනි වීඩියෝ එක අපි මෙතනින් ඔයගලන්ට නතර කරනවා. ඔයගලන්ට පුළුවන් අපිත් එක්ක දිගටම සම්බන්ධ වෙලා ඉන්න අපේ මේ කපිල ගුණසිංහස් YouTube channel එක නැත්නම් මැස් කපිල ගුණසිංහස් මැස් රූම් YouTube channel එක subscribe කරලා ඔයගලන්ට පුළුවන් දිගටම අපිත් එක්ක මේ වීඩියෝ මාලාවත් එක්ක සම්බන්ධ වෙන්න මම විශේෂ වැඩක් තමයි මේ කරන්නේ ඔයගලන්ට ඇත්තටම ඔයගලන්ට මේකෙන් පුළුවන් මේ විෂය ගැන නැත්නම් දැනගෙන උගල ගැනම කියන තීම් එකෙන් තමයි මම යන්නේ. ඒ කියන්නේ විෂය ඉගෙන ගන්න කලින් ඒ ගැන මොනවද තියෙන්නේ කියලා අවබෝධයක් ඇතුව ඔයගලන්ට පුළුවන් මේක ඉගෙන ගන්න. මම හිතනවා මගේ අධ්‍යයනය අනුව ඕගොල්ලන්ට ඒක වඩාත් සාර්ථක ක්‍රමයක් වෙයි කියලා මේ කම්බයින් මැස් ඉගෙන ගැනීමේදී. ඊට අමතරව අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී තව තව එක එක දේවල් කරන්න. අපි ඒවත් බලමු ඉස්සරහට ඕගොල්ලන්ට කොහොමද අපි ගේන්නේ කියලා. හරි. එහෙනම් බොහොම ස්තුතියි ඕගොල්ලෝ අපි හා සම්බන්ධ වුණාට.